ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ දිගින් දිගට ලැබු පරාජයන් එක්ක ශ්‍රේණිගත කිරීම වල ගොඩක් පහළට වැටුණා. මේ තත්ත්වෙන් ගොඩ එන ශ්‍රී ලංකාව සොයාගත්ත තුරුප්පක් තමයි මිකී ආතර්. ආතර් පුහුණු කරුවා විදිහට හිටපු කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැහැදිලි පිබිදීමක් අපිට දැක ගන්න ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක ලාවසන් එක් දින තරගාවලියේදී අපිට ඒ දිනුව දකින්න ලැබුණා. පරාජයන් වලට තිත තියලා නැවත ක්‍රිකට් අලුත් ගමනක් යන්න ආරම්භ කරලා තියෙන මොහොතක අතීත පරාජයන්ට හේතු ගැන ශ්‍රී ලංකා පුහුණු කරු මිකී ආතර් පසුගිය දවසක කියලා තිබුණා. මේක සිදු වී තියෙන්නේ ක්‍රීඩකයන් කෙරෙහි දක්වන විශ්වාසය නොමැති කම නිසා. ක්‍රීඩකෙක් පැමිණියට පස්සේ ඔවුන් එක් අසාර්ථක ඉනිමක් ක්‍රීඩා කළොත් ඔවුන්ට නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම පසුගිය මාස 3 තුල කිරීමට උත්සාහ කර තියෙන්නේ කණ්ඩායම තෝරා ගැනීමේදී යම් අනුකූලතාවයක් ඇති කිරීමයි. ඉතින් ක්‍රීඩකයන් දන්නවා ඔවුන් සිටින තැන ඒ දුර්වල එක් ස්ථානයකින් පසුව ඔවුන්ව කරන්නේ නැහැ. ඒ මුණාම වෙන්නේ ක්‍රීඩකයන් ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කිරීම මිස කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීම නොවේ. ඒ නිසා මම උත්සාහ කරන්නේ මානසිකත්වයේ ශක්තිමත් කිරීම සහ මධ්‍යස්ථ භාවයේ අනුව විශිෂ්ටත්වයේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට. ඒක දැඩි අභියෝගයක්. ශාරීරිකව, තාක්ෂණිකව සහ මානසිකව අප විසින් තබා ඇති අරමුණු අපගේ ශෛලියට සහ ක්‍රීඩකයන්ට ගැළපෙන වෙළඳ නාමයක් නිර්මාණය කිරීමට මට අවශ්‍යයි. අපිට දක්ෂතා තියෙනවා. ඒ නිසා ඉදිරිය සිත් ඇද ගන්නා සුළු ගමන් වනු ඇති. අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් කණ්ඩායම ඉදිරියට ගෙනීමේ අභියෝගය තමා බාර ගන්නා බව තමයි පුහුණුකරු මිකී ආතර් කියන්නේ. අපි උත්සාහ කරන්නේ ජාතික ප්‍රමිතියක් ක්‍රියාත්මක කිරීමටයි. මම දන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇති අතර ඉහළ කාර්යසාධනයක් සහිත ව්‍යූහයක් සකස් කර තියෙනවා. නිශ්චිත ක්‍රමයක් තිබීම වැදගත්. ක්‍රීඩකයන් හරියටම සිටින්නේ කොතනද යන්න දැන ගැනීමට ඒ වැදගත්. ඔබ දැන් බැලුවොත් ශ්‍රේණිගත කිරීම වල ඕන් සිටින ස්ථානයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. නමුත් සුදු පන්දුවේ ක්‍රිකට් වලදී අපි 7 වෙනි හෝ 8 වෙනි ස්ථානවල ඉන්නේ. අපි ඊට වඩා උසස් විය යුතුයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.